අයිබෝවන් අද දවසේ දී අපි සූදානම් සුපුරුදු ලෙන්ගතු කමින් ආදරයෙන් යුතුව බදාදා ආදරණීය යවුනේ මේ ආකාරයෙන් ආරම්භකන් අද කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙන නිසා ආරම්භයේ තරම් දීර්ඝ කරගන්නට බලාපොරොත්තුවක් නැහැ අයිබෝවන් දිරුෂ අයිබෝවන් සශිරංග අද දවසේ දී අපි සමගින් වටිනා කටහඬවල් දෙකක් එක්කවසු වෙනවා මේ වෙලාව අපි වෙන් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය පුහුණුව පිළිබඳව කතා බහ කරන්න හැමදාම අපි කතා කරන්නේ වෘත්තීය පුහුණුව කොහොමද අපි හදාරන්නට අවශ්‍ය වෙන්නේ ඒ වෘත්තීය පුහුණුවට කොහොමද අපි එකතු වෙන්නේ කියන කාරණාව කෙනෙක්ට ප්‍රශ්නයක් නේද අපි මේ කතා කරන වෘත්තීය පුහුණුව තුළින් ජය ගන්නේ කොහොමද ජයගත් අය ඉන්නවද ඒ අයට සහතික පත්‍ර ලැබෙනවද ඒ අයගේ අධ්‍යයන කටයුතු ඉවර කරන්නේ කොහොමද කියන කාරණාව අද ඒ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා පහුගිය දවසක රන්මලි ගුණවර්ධන මහත්මිය සහ ඒ ඇකඩමිය පිරිස විශේෂයෙන්ම වෘත්තීය පුහුණු අමාත්‍යංශය හරහා NVQ 4 ජාතික තලයේ සහ ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයේ රූපලාවන්‍ය සඳහා ලබා දෙන ලැබුවා උපාධියක් විදිහට ඒ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී අපි සූදානම් වන්නේ ඒ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී වෘත්තීය පුහුණු මාත්‍යංශය නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වෙනවා රන්මලි ගුණවර්ධන අයබෝන් රන්මලි ඒ වගේම තමයි ජනනි අයබෝන් ජනනි හොඳයි රන්මලි මම ප්‍රවේශයක් ගත්තා දැන් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් අපි හැමදාම කියන්නේ එන්න පාඨමාලාවල් වලට කරන්න නමුත් උපාධි ප්‍රධාන උත්සවයේ තිබ්බ පසුගිය දවසේ අපි ඒ පිළිබඳව පුංචි හැඳින්වීමක් කරමු ඇත්තටම ඔව් සුබ උදෑසනක් ඔබ සැමට මට අද හරි සතුටු දවසක් හේතුව මගේ ළමයින්ගේ උපාධි ප්‍රදාන උත්සවයේ ග්‍රැජුවේෂන් එක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්තුවා ඉතින් ඒකට ඇත්තටම අමාත්‍යංශ නියෝජනය කිරීම නිලධාරී මණ්ඩලයක් අපේ උපඇමතුමා ඇමතුමා අපේ පියසෙන ගමගේ ඇමතුමාගේ භාර්යාව ඒ හැම දෙනාම සහභාගී වුණා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ඒක පැවැත්තුවා ඇත්තම කියනවා ලංකාවේ විශාල පිරිසකට 200 දෙනෙකුට පමණ NVQ සහතිකයේ පිරිනැමුණා විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රථම වතාවට ටේෆ් සරසවිය හරහා මගේ දරුවන් 4 දෙනෙක් සහතික ලබා ගත්තා ප්‍රථම වතාවට අපිට රූපරාමු දකින්නට හම්බ වෙනවා විශේෂයෙන්ම මේ බොහෝ දෙනාගේ ආගල්පයක් තියෙනවා රන්මලි මේ ගැහැණු ළමයින්ට විතරද රූපලාවන්‍ය කරන්න පුළුවන් කියන එක නමුත් මේ අපිට රූපරාමු වලින් දකිනවා බොහෝ දෙනා මේ සහතික පත්‍ර ලබා ගන්න. ඒ වගේම දැන් ඔස්ට්‍රේලියානු සහතික පත්‍රය පිළිබඳව අපි කතා බහ කරා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි ඒ සහතික පත්‍රය ලබා දුන්නේ. අපි ඒ පිළිබඳව තව පොඩ්ඩක් පැහැදිලි කරමු. ඇත්තටම ඔව් මේක ලංකාවේ ප්‍රථම දන් ලැබුණේ අපේ මැඩම් පියසේන ගමගේ තමයි ඇද සහභාගී ප්‍රධාන අරදි තමිතිය උනේ. ඒ වගේම අපි උපැමතුමා සහභාගී වුණා. ඉතින් මට හරි සතුටුයි ඔය දැන් ඇත්තටම පෙන්වන්නේ නවෝ දකින ශිෂ්‍යාව. ඇත්තටම එයාගේ කතා කරන්නත් බෑ. කංගහෙන්නෙත් නෑ නමුත් ඉතාමත් දක්ෂ ලෙස එයා NVQ පාඨමාලාව හැදාරලා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්තා ඇත්තරම සතුටුයි මොකද කරන්න බැරි දෙයක් නැහැයි කියලා මට තේරුණා ඔන්න ඔය වගේ දේවල් කිරීම තුලින් ඉතින් තව තවත් පන්නරයක් ලැබුණා මට මගේ දරුවන් ලංකාවේ ඉන්න සියලුම දරුවන්ට යම්කිසි අනාගතයක් අනාගත වෘත්තීය මාර්ගයක් හදන්න මට පුළුවන් කියන සිතට ලොකු ශක්තියක් ලැබුණා සශිරංග හොඳයි ඒ ශක්තියට ශක්තියක් උනේ එදා හිටපු කාර්ය මණ්ඩලය ඇත්තටම ජනනි කාර්ය මණ්ඩලය කියන්නේ අපි කියමු එදා කොහොමද ලබා දුන්න දායකත්වයේ එදා මම දැක්ක බොහොම කඩිමුඩියේ මේ වැඩ කටයුතු සූදානම් වුණා මේ ඉතින් ජනනි කියන්නකෝ මේ වැඩ කටයුතු වලට කොහොමද කාර්ය මණ්ඩලයේ අය විදිහට දායකත්වය ලබා දුන්නේ ඔව් ඇත්තටම මම හිතනවා අපිට පුදුම සහයෝගයක් මිස් ගෙන් සහ අපේ සර් ගෙන් ඇත්තටම රන්මලි කියන නම අපිට මේ අමුතුවෙන් කාටවත් කියන්න ඕනේ නැහැ දැන් ඒ තරම් දන්නවා ඇත්තට සංවිධානය කරන්න අපිට පුදුම සහයෝගයක් දුන්නේ අපි මාස ගානක ඉඳලා දැන් අපින් තමයි අදහස් ගන්නෙ මොනවද පුතා කරන්න ඕන මේක කොහොමද වෙන්න ඕන ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ලොකු මිනිස්සු කියන එක හිතනවා නෙමෙයි දරුවන්ගේ අදහසට මූලික තැන දීලා අපි මෙහෙම කරමු. ඕගොල්ලෝ තමයි ඉදිරියට යන්න ඕන. අපි මේ විදිහට සංවිධානය කරලා හොඳට අනාගතේ හදාගමු කියන අදහස හැමතිස්සෙම අපිට දීලා අපින් යමක් එකතු කරගෙන මේ ඇත්තටම මේ ග්‍රැජුවේෂන් එකේදී අපි පුදුම සහයෝගිකෙන් අපේ ටීම් වර්ක් එක නම් පුදුම ඇත්තටම අපිට හිතා ගන්න බැරි තරම් සතුටුදායකයි. අපි අන්තිම ප්‍රතිඵලයේ ඇත්තටම අපි භුක්ති විඳිනකොට අපි හිතුවා අපි කොච්චර ශක්තියක්ද මේ එකතු වීම කියන එක. ජනනේ පුංචි පාදකිරීම තියෙන අර කොළපාට
ඇත්තටම ඔව් සශිදන්න විශේෂ දෙයක් කියන්න තියෙනවා මට ආසයි විශේෂ දෙයක් කියන්නේ මගේ අවුරුදු විශාල වැඩි වයසක් තියෙන මට වයස කියන්න බෑ මොකද නීලි මාත් එක තරාවේ මේ තරම් වටිනා වයස වැඩි වුණත් ඒගොල්ලන්ගේ හිතේ ධෛර්ය ශක්තියත් එක්ක අපිට පුළුවන් වුණා ඒගොල්ලන්ව ඉතාමත් උසස් මට්ටමකට ගේන්න දැන් මේ පෙන්නපු නීලි ඇත්තටම විශේෂතාවයක් ලබා ගත්ත අපේ මගේ මහත්මයාගේ හේතුව වයස ගියාට ආයේ වයස ගැන හිතන්නේ නැතුව මේ වැඩ කරා සමහර ඔයාලට පේනවා ඇති මගේ දරුවන් ප්‍රියංකරේ ඉන්නේ අත්සලන එකක් කරනවා සමහරුන්ට එක්ස්පෙක්ටින් ඒගොල්ලන් ඒ தත්ත්වේ තියාගෙන ඒගොල්ලෝ මනමාලිය දෙතුන් දෙනා ඇඳුවා සමහරු මනමාලිය පස් දෙනෙක් ඇඳුවා ඒ සීමිත පැය ගන්න ඇතුළත ඒගොල්ලන්ට ලොකු තරංගයක් තිබ්බා මං හිතන්නේ මිනිෂ මණ්ඩලය ඉතාමත් ගෞරවනීය මිනිෂ මණ්ඩලයක් අපිට හිටියා ඇත්තටම නිහාල් ජගත්සේ වගේම මේනකාමි ඒගොල්ලන් ගොඩක් දක්ෂ විදියට ඒගොල්ලන් විනිශ්චය කරා විනිශ්චය කරන්න තමාරු තරමට ඒගොල්ලන් දක්ෂ වන්දලා තිබ්බා මනාලියන්ව කෙසේ වෙතත් මට හරි ආඩම්බරයි මගේ නිලධාරී මණ්ඩලය දැන් කිව්වා වගේ ජනනි ඒගොල්ලන්ගෙන් පුදුම සහයෝගයක් මට ලැබුණා විතරක් නෙමෙයි අපේ කමිටි එකක් ඉන්නවා ඒ කමිටි එක තමයි හැම දෙයක්ම සංවිධානය කරේ විශේෂයෙන්ම මගේ මහත්තයාගේ සහයෝගය ඒගොල්ලන්ට ලැබුණා අපි ඔක්කොම එකතු වෙලා මට තනියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි ශශිරංග මේක අපි සැමගේම සහයෝගයෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරේ ඉතින් ඉතාමත්ම සාර්ථකව අපි මේ උපාධි ප්‍රදාන උත්සවය පැවැත්තුවා හොඳයි දැන් NVQ 4 ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තියෙන සහතික පත්‍රය මේ සියලු වැඩ කටයුතු නිම කරලා සහතික පත්‍ර ලබා දෙන මොහොතේදී බොහෝ දෙනෙක් ඇවිල් හිටියා. කී දෙනෙක් මේ පාර උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය ලැබුවද? ඇත්තටම 200කට ආසන්න වැඩි ප්‍රමාණයක් NVQ පාඨමාලා හදාලා උපාධිය ලැබුවා විතරක් නෙමෙයි ටේප් සරසවිහාරා ප්‍රථම අතට 4 දෙනෙක් අපේ සහතික ලබා ගත්තා. ඒකට ප්‍රධාන වුණේ අපේ පින්ටෝ මැතිතුමා වෘත්තිහා කාර්මික පුණ අමාත්‍යංශයේ ටෙක්නිකල් ඇඩ්වයිසර් එතුමා තමයි TFSL කියන ආයතනය පිහිටවලා TFSL සරසවිහාරහා මට මේ සාහිතික ප්‍රදාන උත්සවය සාහිතික ප්‍රදානය කරන්න අවස්ථාව සැලසුනේ දහසක් තෙනා දහසකට වැඩි ප්‍රමාණයක් අපේ උත්සවයට සහභාගී වුණා මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ සහභාගී වුණ හැමදෙනාට මං හිතන්නේ ඒගොල්ලන්ට යමක් ලැබෙන්නේ නැති අපේ උත්සවය නැරඹීමෙන් හොඳයි ජනනි විශේෂයෙන්ම කතා කරමු දැන් අධ්‍යාපනය ලැබුවා කලින් දැන් තමයි ගුරුවරියත් එක්ක එකතුලා වැඩ කරන්නේ ලැබපු පන්නරය පිළිබඳව බොහොම කෙටියෙන් කියන්නේ කෙටියෙන් නම් කියන්න අමාරුයි ඒක තමයි මම මගේ පුදුම දක්ෂතාවයක් එළියට ගත්තේ මගේ මිස් ඒකින් ඒක හිතන හැම මොහොතකම මට හිතනවා ඒ අඩිපාරේ යන්න ඕන ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන සමාජයට යමක් කරන්න ඕන කියන අදහස හැමතිස්සෙම මට දුන්නා මම හිතන්නේ මම අද සාර්ථක වෙලා ඉන්නවා නම් මගේ අම්මා නැති අඩුව මට පුරවන මගේ මිස් ඇත්තටම මට අම්මා කෙනෙක් වගේ මට විතරක් නෙමේ සියලුම දරුවන්ට ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳගෙන අද වෙනකොට අපි ඇත්තටම හරිම ශක්තිමත් මම හිතනවා මම සාර්ථකයි මම අද ඉන්න තත්ත්වේ මම වගේම මාත් එක්ක ඉගෙන ගත්ත සියලු දෙනා අද සාර්ථක වෙලා තියෙනවා මට ඒ ගැන හරිම සන්තෝසයි හොලයි ඇත්තටම ශශංග තවත් පොඩ්ඩක් කියන්න තියෙනවා මේ උත්සවයේදී විශේෂයෙන් කියන්න ඕනේ මේ වේදිකාවේ රඟ දක්වපු හැම දෙනාම මගේම දරුවෝ මං හැමදාමත් කියනවා වගේ පිටතින් මොඩල්ස්ලා ගෙනල්ලා නෙමෙයි අපි මේ හැම දෙයක්ම කරේ ඉතින් ඒකයි ශක්තිය ඒගොල්ලන්ට සින්දු කියන්න පුළුවන් ඒගොල්ලන්ට නටන්න පුළුවන් ඒගොල්ලන්ට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් මනාලියෙන් හැඩගන්වන්න පුළුවන් මනාලියෙන් වෙන්න පුළුවන් ඒ හැම දෙයකම ශක්තිය ඒගොල්ලන්ට මං ලබලා දීලා තියෙනවා කියලා මං ආඩම්බරෙන් කියනවා විතරක් නෙමෙයි ජාත්‍යන්තර තලයට පා නැගීමේ ධෛර්ය ශක්තිය ඒගොල්ලන් ගාව නිරතුරුවම තියෙනවා හොඳයි වෙලාවත් බලපෙන්දා හොඳ වෙලාවෙන් කියන්නකෝ දැන් ජනවාරි මාසේ අලුතෙන් කට්ටියව බඳවා ගන්නට මේ වෙන විට වැඩ කටයුතු සලසුම් කරලා තියෙනවා අලුතෙන් එන්නට බලාපොරොත්තු වෙන ඉන්න අයට ශක්තියක් වෙන්න ඕනි අනිවාර්යෙන්ම කොහොමද එයා එන්න ඕනි කොහොමද දුරකතනං කොස්සේ කතා කරන්න ඕනි මේ පිළිබඳවත් අපි කියමු ඔව් හොඳ ප්‍රශ්නයක් සසිරංග මොකද අපේ දරුවන් ගොඩක් දන්නේ නැහැ මේ අපි මේ තරම් ශක්තිමත් මේ පාඩමලා පවත්වන බව ඉතින් දැනටමත් රෙජිස්ටර් වෙනවා ගොඩක් දරුවන් අපිට විශාල ප්‍රමාණයක් ගන්න බෑ මොකද 100 දෙනෙකුට විතර උගන්වන්න පුළුවන් එකපාර උගන්නන්න පුළුවන් පාඨමාලා නෙමෙයි මේක මේගොල්ලෝ තමන්ගේ අද්දකෙන් වැඩ කරන්න ඕනේ තමන්ගේ අද්දකෙන් වැඩ කළා තමයි මේ හැකියාව ලබා ගන්න. ඉතින් ඒකට සීමිත ප්‍රමාණයක් අපිට පාඨමාලා සඳහා බඳව ගන්න පුළුවන් ජනවාරියේ අපි නාරහම්පීට වෘත්ති පුහුණු අධිකාරී ශාඛාවටත් වර්ලස්කම ශාඛාවටත් දරුවන් බඳව ගැනීම කරන මේ දවස්වල විශාල ප්‍රමාණයක් අපිට බැඳින් කටයුතු කරගෙන යනවා විතරක් නෙමෙයි ඒකට මං දුරකථන අංකය කිව්වොත් හොඳයි ශශිරංග 2517667 එහෙම නැත්තම් 071 4
27135 ait man kiyannam 2517667 ema naththam 0714 27135 api ogolonga balaporuthwen innama ogolo api gawata awoth ogolange anagatha vruthiya margaya saasas karaganna uparima sahayogi apith ekka dena dan me graduation ekak iwarunai kiyala e daruwan api atharala naha හැමදාම දැන් මං දෙසැම්බර් වල ෆ්‍රාන්ස් යන්න ඉන්නවා. ඒ ගිහිල්ලත් මං තවත් පාඨමාලාවක් හදාරනවා. ඒක කරලත් මගේ දරුවන්ට උගන්වීම තමයි මගේ අනිෂ්ඨානය. හොඳයි. අපි සුබ පතනවා මේ තව ඉදිරියේදී එන්නට ඉන්න අයට අතහිත දෙන්නට අවස්ථාව ලැබෙන කියලා. අද දවසේදී වෘත්තීය පුහුණුව පිළිබඳව කතා බහ කරන්න එකතු වුණාට රන්මලි ගුණවර්ධන බොහොම ස්තුතියි. ජනනි බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. දිනෝෂ ඉන්නවා තවත් කතා බහකට. දිනෝෂ ඔබටයි අවස්ථාව.